අයිබෝවන් කියලා පිළිගන්නවා හසන ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මම කලින් වෙන channel එකකට වීඩියෝ එකක් නිර්මාණය කරා. මේක මම නිර්මාණය කරපු එකක් නෙමෙයි. වෙන වීඩියෝ එකක් අරගෙන පොඩ්ඩක් edit කරලා දාපු එකක්. ඉතින් කොහොම වුණත් ඒ වීඩියෝ එකට මේ වෙනකොට views 114900ක් ගිහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් අපි නිර්මාණය කරන්නේ කොහොමද? මේ වගේ වෙන වීඩියෝ එකක් අරගෙන අපි YouTube එකට upload කරද්දී මොන වගේ දේවල්ද සිද්ධ කරන්න ඕන? ඒ වගේම තමයි මෙන්න මේ වීඩියෝ හරහා කොච්චර subscribe views වගේ දේවල් ඇවිල්ලා තියෙනවද? මේක analytics අප පොඩ්ඩක් check කරලා ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් මේ වෙනකොට YouTube සම්බන්ධ වීඩියෝ සීරීස් එකක් මම අරන් ඇවිත් තිනවා. ඉතින් මේ වීඩියෝස් ටික බලන්න ඕන නම් ඔයා අපේ YouTube channel එකේ playlist වලට එන්න. මෙහෙම playlist වල පල්ලෙහාට ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ YouTube help කියලා playlist එකක්. ඉතින් මෙන්න මේකට මේකේ වීඩියෝස් 35ක් මම upload කරලා තිනවා. මේ හැම එකක්ම YouTube කරන කෙනෙක්ට වගේම YouTube අලුතින් කරන්න හිතන ඉන කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් YouTube සම්බන්ධව වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බල්ලි වෙලා ඔයාගේ අදහස් පල්ලෙහාට comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ YouTube channel subscribe කරු නැති කෙනෙක් ඉන්නවා channel subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් විස්තර කතා කර කර ඉන්නේ නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් මම දැන් ඕපන් කරන් ඉන්නේ අර මම කලින් කිව්ව වීඩියෝ එකට අදාළ වීඩියෝ ඇනලිටික්ස් බලා ගන්න පුළුවන් page එක. මේක YouTube Studio එකේ තමයි තියෙන්නේ. YouTube කරන කෙනෙක් නම් දන්නවා ඒකට YouTube Studio කියලා වෙනම interface එකක් තියෙනවා. ඒක අරහා අපේ YouTube channel එකේ ඇනලිටික්ස් වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් videos මම මීට කලින් කරලා තිනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නම් ඒව බල්ලේ ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කොහොම හරි බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක. මේක දෙරණ Grim Star ගියා final season එක මේ අන්තිම පිට්ච් එක. ඒකේ ගියපු වීඩියෝ එකක් මම screen එක record කරලා පොඩි කොටසක් තමයි තියෙන්නේ. ඉතින් ඒක විනාඩි 2ක් වගේ පොඩි වීඩියෝ එකක්. ඒකට මේනර මම කලින් කිව්ව වගේ views 114900ක් ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මේ views තියෙන ප්‍රස්ථාරය? ඉතින් මේ වීඩියෝ එක දාපු ගමන් මේකට views යන පටන් ගත්තේ නෑ. ඔයාලට පේනවාද ටික ටික තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ටික ටික වැඩි වෙලා වීඩියෝ එක දාලා දවස් 156ක් ගියාට පස්සේ තමයි මෙන්න මේක peak level එකේ ගොඩක් එකපාරටම views ප්‍රමාණයක් යන්න පටන් ගත්තේ. මේක peak level එකට එද්දී කියන්නේ එකපාරටම views යන පටන් ගන්නේදී views 25000ක් වගේ ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ දවස් කිහිපයකින් මෙන්න මේ වගේ එකපාරටම views 114870ක් ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මෙතන watch time කියලා තියෙනවා. මේ watch time කියන එකට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ කරා කොච්චර watch time ප්‍රමාණයක් අපිට හම්බලා තියෙනවද කියලා. ඔයා දැන් ඔය YouTube channel එක monetization කරන්න. එහෙම නැත්නම් YouTube channel එකක් කරා මුදල් උපයන්නම්. ඔයාලට subscribe 1000කුත් එක watch time 4000ක ප්‍රමාණයක් හොයා ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් විතරක් watch time 2400ක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම subscribe වලට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් subscribe 424ක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේ වීඩියෝ එකට කොපිරයිට් වැදුන්නේ නැහැ මට. මොකද මේ වීඩියෝ ගත්තාම පස්සේ මේක අප්ලෝඩ් කරන කලින් මම පොඩි දේවල් ටිකක් කරා. ඒක ගැන මේ වීඩියෝ එකේ ඉස්සරහට මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දැන් අපි යමු මෙන්න මේකේ reach කියන ටැබ් එකට. මේකට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් impression එක 1 million 1 point තියෙනවා. ඒ කියන්නේ අපේ වීඩියෝ එක YouTube එකේ දැක ප්‍රමාණය මිලියන 1.1ක් මේ වෙනකොට මේ වීඩියෝ එක දැකලා තියෙනවා. ඒ වුණාට කලින් මතක ඇති මේකේ views ගිහින් තිබුණේ 114000යි. එතකොට ඇවරේජ් ලක්ෂයක් අපේ වීඩියෝ එක දැක්කොත් ඒකෙන් 10000ක් වගේ තමයි මේ වීඩියෝ එක ක්ලික් කරලා ප්ලේ කරලා බලන්නේ. ඒ වගේම තමයි මෙන්න මේකේ ක්ලික් ටු රේට් එක තියෙනවා 8.8ක්. ඒ වගේ දේවල් තමයි මෙතන පෙන්වන්නේ. මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ආවම පස්සේ ට්‍රැෆික් එක බලා ගන්න පුළුවන්. වැඩිම ට්‍රැෆික් එකක් ඇවිත් තියෙන්නේ මෙන්න මේ බ්‍රවුසර් ෆීචර් කියන එකට. ඒ කියන්නේ YouTube එකට කවුරු හරි ගියාම පස්සේ ඔටෝම පෙන්වන වීඩියෝස් ටිකක් අන්න ඒ වගේ තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ YouTube එකේ සර්ච් කරලා මේ වීඩියෝ එක බලලා තිනවා, සජෙස්ට් කරලා වීඩියෝ එක බලලා තිනවා. ඒ වගේම තවත් YouTube ෆීචර්ස් හරහා මේ වීඩියෝ එක බලලා තිනවා. ඒ වගේම external site එහෙම නැත්නම් app හරහාත් මේක බලලා තිනවා. ඔයාලට පේනවාද Google search කරාම පස්සේ 145ක් මගේ වීඩියෝ එක දැකලා තිනවා. ඒ කියන්නේ මේ ගියපු views ප්‍රමාණයෙන් 145.2ක්ම Google search කරාම පස්සේ මගේ වීඩියෝ එක පෙන්වලා තමයි බලලා තියෙන්නේ. ඊට පස්සේ whatsapp.com ඒ කියන්නේ whatsapp web එක තියෙන ඒක හරහා මේක share වෙලා තිනවා. ඊට පස්සේ whatsapp app එක හරහා, facebook හරහා, google go හරහා මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම හරහාත් මගේ වීඩියෝ එක share වෙලා තියෙනවා. ඊට පස්සේ youtube search items ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකක් youtube එකේ මොන වගේ keyword හරහා search කරාම පස්සේද ඒ කට්ටිය එක පෙන්වලා තියෙන්නේ කියලා. සාමාන්යයෙන් ඔයාගේ වීඩියෝ එකට views යන පටන් ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඇවිල්ලා මෙන්න මේ search items ටික copy කරලා ඉවරලා ඔයාගේ වීඩියෝ එකේ description එකට ඒ වගේම තමයි tag line එකට දාන්න අමතක කරන්න එපා. ඒක හරහා කලින්ට වඩා ගොඩක් boost කරපු views ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක engagement කියන tab එකට යමු. ඔයාලට පේනවා ඇති මෙතන watch time ටික පෙන්වනවා. ඊට පස්සේ average view duration එකක් පෙන්වනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එක විනාඩි 2ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒකෙන් විනාඩියේ තප්පර 14ක ප්‍රමාණයක් සාමාන්‍යයෙන් average
අනුස්සෙක් බලලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන්ට ගිහ views ප්‍රමාණය average එකක්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේකේ audience කියන tab එකට ගිහිල්ලා මේක පොඩ්ඩක් පල්ලෙහාට ආවහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ video එක වැඩිපුරම බලලා තියෙන්නේ male කට්ටිය, කියන්නේ පිරිමි කට්ටිය. දැන්ට ගිහ views ප්‍රමාණය 155.2ක්ම පිරිමි කට්ටිය බලලා තියෙන්නේ. ඊට පස්සේ 144.8ක් බලලා තියෙන්නේ ගැහැණු කට්ටිය. මීට අමතරව මගේ channel එක subscribe කරපු නැති කට්ටිය තමයි වැඩිපුරම බලලා තියෙන්නේ. ඒ කියන්නේ 99.8ක්ම මගේ channel එක subscribe කරපු නැති කට්ටිය, ඒ කට්ටිය තමයි මේ video එක බලලා තියෙන්නේ. ඊට පස්සේ අපේ වීඩියෝ එක බලපු ඒජ් ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. වැඩිම බලලා තියෙන්නේ 124.7ක්. ඒ කියන්නේ අවුරුදු 35යි 44යි අතර කට්ටිය. ඊට පස්සේ අවුරුදු 25යි 34යි අතර කට්ටිය. මෙන්න මේ වගේ ලිස්ට් එකක් ඔයාලට පේනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මොන වගේ රටවල වල කට්ටියද අපේ වීඩියෝ එක බලලා තියෙන්නේ කියලා. 188.2ක්ම ශ්‍රී ලංකාවේ, ඊට පස්සේ ඉතාලි බලලා තියෙනවා, අරාබි බලලා තියෙනවා, කුවේට් බලලා තියෙනවා, ඕස්ට්‍රේලියාවල ඉන්න කට්ටියත් බලලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපේ මේ වීඩියෝ එකේ ඇනලිටික්ස් බලුවාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක මම නිර්මාණය කරේ, ඒ වගේ මොන වගේ දේවල්ද මේකේ කොපිරයිට් වදින් නැති වෙන මම සිද්ධ කරේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කලින් කිව්වා වගේ මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගත්ත එක. ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එක අරගෙන ඉවරලා මම මේකෙදි පොඩ්ඩක් එක එක ඉෆෙක්ට් දාලා මෙන්න මේකේ තියෙන කලර්ස් වෙනස් කරගත්තා. ඔයාලට පුළුවන් ඔයා එඩිට් කරන ඕනම ඇප් එකකින්, එහෙම නැත්නම් software එකකින් හරි online platform එකක් use කරලා ඉවරලා මෙන්න මේ වගේ ඉෆෙක්ට් භාවිත කරන. ලේසිම දේ තමයි ඔයාලට CapCut හරහා මේක කරන්න පුළුවන්. CapCut කියන software එක හරහා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් CapCut කියන app එක හරහා සිද්ධ කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක නම් එඩිට් කරේ Premiere Pro කියන software එක හරහා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන වීඩියෝ එඩිට් එකක් භාවිත කරලා මේක සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එක මම ටිකක් zoom කරගත්තා මේකේ character එක පේන විදියට. ඒ කියන්නේ මේකේ එක sync කරන character එකක් ඉන්නවා. එයාව focus වෙන විදියට වීඩියෝ එක zoom කරගත්තා. ඒ වගේම මෙන්න මේ වීඩියෝ එකේ text වගේ දේවල් මම පාවිච්චි කරා. ඊට පස්සේ sound එක පොඩ්ඩක් අඩු වැඩි කරගත්තා. ඒ කියන්නේ පොඩ්ඩක් ගැළපෙන විදියට, sound එක damage වෙන්නේ නැති විදියට පොඩ්ඩක් අඩු වැඩි කරගත්තා. Speed එක 99.5ක් වගේ තමයි දාගත්තේ. සාමාන්‍ය එක තමයි ස්පීඩ් එක ප්ලේ වෙන්නේ. ඒක 99.5ක් වගේ මම පොඩ්ඩක් අඩු කරගත්තා. ගොඩක් අඩු කරගත්ත නැහැ, පොඩි ගාණක්. හැබැයි ඒකිනු පොඩි ඉෆෙක්ට් එකක් හම්බ වෙනවා අපේ කොපිරයිට් චෙක් කරද්දී. ඒ කියන්නේ මේ YouTube ඇල්ගොරිතම් එකෙන් කොපිරයිට් චෙක් කරද්දී වීඩියෝ වල කොපිරයිට් වදින්නේ නැති වෙන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම සිද්ධ කරේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව කොපිරයිට් වදුන්නේ නැහැ. කියන්න ඕනේ මේ channel එක තාම monetization කරලා නැහැ. monetization කරාම පස්සේ තමයි මට හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වෙනස්කම් කරපු වීඩියෝ එකට කොපිරයිට් වදුන්නේ නැතුණාට ඒක හරියට මුදල් කියවනවද නැද්ද කියන එක. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඔයාට පුළුවන් ඔයාගේම YouTube වීඩියෝ නිර්මාණය කළ channel එකක් කරන්න. එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. මම recommend කරන්නෙත් ඒක. එහෙම නැතුව ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වෙන videos අරගෙන ඉවරලා ඒව edit කරලා ඉවරලා copyright වදින්න නැතුව හදාගෙන ඉවරලා ඒක YouTube එකට upload කරලා YouTube channel එකක් කරන්න. ඒ වගේ YouTube channel කරලා monetization ගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි ඔයා අනුන්ගේ දෙයක් ගන්නව නම් අනිවාර්යයෙන්ම ඒකට credit දෙන්න ඕන. ඒ කියන්නේ video ගත්ත කාගෙන්ද කියලා විස්තරයක් description එකේ දාන්න ඕන. මට මතක නැහැ හරියටම මේ video එකේ description එකේ මම ඒ දේවල් දාලා කියලා. හැබැයි thumbnail එකේ දේවල් සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් ඔයා අනිවාර්යයෙන් වෙන කට්ටියකින් වීඩියෝ එකක් ගන්නව නම් පුළුවන් නම් ඒ කට්ටියෙන් අහලා පර්මිෂන් ගන්න. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කමෙන්ට් එකේ වගේ ඒ වීඩියෝ ගත්ත කොහෙන්ද, කාටද අයිති කියන වගේ විස්තර දා තියන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එක click කරලා all දාලා තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට මම වීඩියෝ එකක් දාපු ගම ඒකේ notification එකක් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඔයාලට YouTube සම්බන්ධ videos බලන්න ඕන නම් අපේ YouTube channel එකට එන්න. ඊට පස්සේ ඔයාලට playlist එකට ආවහම පස්සේ YouTube සම්බන්ධ මම videos දාපු playlist එක බලා ගන්න පුළුවන්. ඒ playlist එකේ link එකත් මේ video එකේ description එකේ මම දා තියන්න අමතක කරන්න නැහැ. ඉතින් මෙන්න මේ වගේ වටිනා video එකකින් ඉස්සරහදී හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට සුබම සුබ දවසක්.